ප්‍රීති සින්තා යනු ඉන්දියානු දක්ෂ ජනප්‍රිය සිනමාණ්ඩලයක්. 1995 ජනවාරි 31 වනදා උපත ලද ඇය 2000 දශකයේ වඩාත්ම ජනප්‍රිය හා වැඩිම වැටුප් ලබන ආදායම් ලබන හින්දි නිළියක් බවට පත් වුණා. ඇය බොලිවුඩ් හින්දි චිත්‍රපටවල මෙන්ම තෙලුගු, පංජාබ් සහ ඉංග්‍රීසි චිත්‍රපටවලටද දායක වී තිබෙනවා. අපරාධ මනෝවිද්‍යාව පිළිබඳව ගෞරව උපාධියක් ලබා ගැනීමෙන් පසු ප්‍රීති සින්තා 1998 දිල්සේ චිත්‍රපටයෙන් රංගනයට පිවිසුවා. ඉන්පසු එම වසරේම සෝල්ජර්ස් චරිතයට පණ පොවනු ලැබුවා. මෙම රංගනය සඳහා ඇයට කාන්තා රංගන ශිල්පිනිය සඳහා වන හොඳම ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි වූ අතර පසුව ඇය කල් හෝනා 2000 නව යොවුන් වියේ මවක් ලෙස චරිතයක් රඟපෑවා. පසුව ඇය විවිධ චරිත සමග වෘත්තිය ආරම්භ කරනු ලැබුවා. හින්දි සිනමා වීරවරයෙකුගේ සංකල්පයෙන් වෙනසක් සඳහා දායක වූ බවට ඇයගේ සිනමා භූමිකාවන් සහ ඇයගේ තිරේ පෞරුෂය ගෞරවයට පාත්‍ර වී ඇති අතර ඇය සම්මාන කීපයක්ද දිනා ගැනීමට සමත් වුණා. කල් හෝනා හෝ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ප්‍රීති සින්තා 2003 හොඳම නිළිය සඳහා ෆිල්ම් ෆෙයාර් සම්මානය ලබා ගත්තා. ඇය ඉන්දියාවේ අඛණ්ඩව ඉහළ ආදායමක් උපන චිත්‍රපට දෙකක ප්‍රධාන කාන්තා චරිතය රඟපෑවා. විද්‍යා ප්‍රධාන චිත්‍රපටය වන කොයි මිල් ගයා 2003 එහි ඇයගේ විශාලතම වාණිජමය සාර්ථකත්වය වන අතර තරු තරණය කළ ප්‍රේමය වීර්සාරා 2004 එයද ඇගයුමට ලක්වුණා. එය ඇයගේ විවේචනාත්මක පැස්සුමට ලක්වුණු චිත්‍රපටයක් වුණා. විදේශීය වෙළඳපළ ඉහළ ආදායමක් ලබාගත් සලාම් නමස්තේ 2005 සහ කල් අවීදා නාකෙහෙනා 2006 ස්වාධීන නූතන ඉන්දියානු කාන්තාවන් නිරූපණය කිරීම නිසා පසුව ඇය ප්‍රසිද්ධියට පත් වුණා. මෙම ජයග්‍රහණ නිසා ඇය හින්දි සිනමාවේ ප්‍රමුඛ වීරවරියක් ලෙස තහවුරු වී තිබුණා. ඇයගේ පළමු ජාත්‍යන්තර සිනමා භූමිකාව කැනඩියානු චිත්‍රපටයක් වන හෙවන් ඔෆ් අර්ත් වන අතර ඒ සඳහා 2008 චිකාගෝ ජාත්‍යන්තර චිත්‍රපට උළලේදී හොඳම නිළිය සඳහා රිදි හියුගෝ සම්මානය ඇයට හිමි වුණා. කෙසේ වෙතත් අපි අද නම් කියන්න යන්නේ ඇයගේ අලුත්ම තොරතුරක් ගැන. පොලිවුඩ් ඩිම්පල් ක්වීන් ලෙස නම පටබැඳී ප්‍රීති සින්තා බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් බොලිවුඩ් තරුවක්. බොහෝ ප්‍රේමාන්විත චරිත සඳහා රංගන දායකත්වය ලබා දුන් ඇය ඇමරිකානු ජාතික දන්ත විශ්ලේෂකයෙක් වූ ජීනේ ගුඩ් ඉනෆ් සමග 2016 විවාහ වුණා. විවාහයෙන් පසුව ඇය වැඩිය බොලිවුඩ් නිර්මාණවලින් දක්නට ලැබුණේ නම් නැහැ. 44 හැවිරිදි ප්‍රීතිට මේ වෙද්දී දරුවන් 34 දෙනෙක් ඉන්නවා. මේ දරුවන් 34 දෙනාම ඇය හදාගන්න ගත්ත දරුවන්. මේ සියලුම දරුවන්ගේ සියලුම අවශ්‍යතාවන් සපුරන්න වගේම ඒ සඳහා යන සියලුම වියදම් දරන්නෙත් ඇය විසින්මයි. ඉන්දියාවේ හොඳ පාසල් සඳහා ඇතුළත් කර අධ්‍යාපනය ලබා දෙන්නත් ප්‍රීති අමතක කරලා නැහැ කියලායි ඉන්දියා මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.